ශිෂ්‍යත්වය හරි ලේසි. මේ ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වන අපේ පුංචි යාළුවන්ටයි. ආයිබුවන් පුංචි දුවේ පුතේ, සිතේ FM පුංචි අපේ ගුරු කෙදර ශිෂ්‍යත්වය හරි ලේසි පාඩම් මාලාවත් එක්ක තමයි අදත් අපේ පුංචි දුල පුතාලා හමු වෙන්නේ. ඔන්න පුංචි දුවේ පුතේ, මේ දිනවලදී මම දන්නවා අපේ පාසල්වල ක්‍රීඩා උත්සව සඳහා පුරුදු පුහුණු වෙනවා. සමහර පාසල්වල ක්‍රීඩා උත්සව පවත්වනවා. දැන් අපි පුංචි දූල පුතාලත් අවුවට ගිහිල්ලා දූවිලි නාගෙන බොහොම ආසාවෙන් මේවට සම්බන්ධ වෙනවා. ඔහු පුංචි දුවේ පුතේ, අපි නිරෝගී ළමයි වෙන්න නම්, ලෙඩ නැති ළමයි වෙන්න නම් අපි හොඳට දඟලන්න ඕනේ. ඒ කියන්නේ දඟ වැඩ කරනක නෙවෙයි, ක්‍රීඩාවක නියලෙන්න ඕනේ. හොඳටම ව්‍යායාම ලැබෙන විදිහේ ක්‍රීඩාවල අපි යෙදෙන්න ඕනේ. මම දන්නවා අපේ සමහර දරුවෝ එක තැන වාඩිවිලා කරන විවිධ ක්‍රීඩා පිළිබඳව තමයි දැඩි උවමනාවක් තියෙන්නේ. එහෙම නෙමේ පුංචි දුවේ පුතේ, සෑම දරුවෙක්ම දුවලා පැනලා කරන ක්‍රීඩා කටයුතු වලට සම්බන්ධ වෙන්න ඕනේ. සමහර දරුවෙකුට හයියෙන් දුවන්න පුළුවන්, තව දරුවෙකුට පනින්න පුළුවන්. එතකොට තවත් කෙනෙකුට යගුලිය, කවපෙත්ත වගේ දේවල් විසි කරන්න පුළුවන්. ඉතින් මේ වගේ විවිධ කුසලතාවයන් එළියට එන්නේ මේ ක්‍රීඩා උත්සවයේදී තමයි. ඒ නිසා අපේ පුංචි දුල පුතාලා මැලි වෙන්නේ නැතුව, කම්මැලි වෙන්නේ නැතුව පිට්ටනියට ගිහිල්ලා ඒ ක්‍රීඩා භාර ආචාර්යවරුන් එක්ක සම්බන්ධ වෙලා, පන්ති භාර ගුරුතුමා ගුරුතුමියත් එක්ක සම්බන්ධ වෙලා ඒ වගේ ක්‍රීඩාවල නියලෙන්න ඕනේ. සමහර වෙලාවට තමන් දන්නෙත් නෑ මට මෙච්චර හොඳට මේක කරන්න පුළුවන්නේ කියලා. එහෙනම් පුංචි දූපති, අපි හොඳට මතක තියාගන්න ඕනේ පාසලේ විෂය සමගාමී ක්‍රියාකාරකම් වගේම විෂය බාහිර ක්‍රියාකාරකම් වලටත් අපි සම්බන්ධ වෙන්න ඕනේ. ඉතින් අපේ පුංචි දුව පුතාට මේ ක්‍රීඩා උත්සවය ගැන මතක් කළේම මේ ක්‍රීඩා උත්සවයට අපි කියනවා ජවන සහ පිටිය ක්‍රීඩා උත්සවය කියලා. ජවන ක්‍රීඩා කියන්නේ මොනවද? ජවන ක්‍රීඩා කියන්නේ පුංචි දුව පුතේ දුවන ක්‍රීඩා. අපි මීටර 100 දුවනවා. පුංචි දරුවෝ නම් මීටර 75 දුවනවා. ඒ විතරක් නෙමේ, අපි කඩුළු පැන දුවනවා. ඒ වගේම යෂ්ටිය මාරු කරමිනුත් දුවනවා. දැන් මේ විදිය දුවන ක්‍රීඩා ගණනාවක් තියෙනවා. දැන් අපේ පුංචි දුව පුතාට මතකයිනෙ මේ දුවන ක්‍රීඩා ගැන මතක් කරද්දිම අපිට ලංකාවේ දෙදෙනෙක්ව සිහිපත් වෙනවා. ලංකාවේ කීර්තිය ජාත්‍යන්තරයට, ලෝකයටම ගෙන ගිය කවුද දෙන්නා? ඩංකන් වයිට් මහත්මයයි සුසන්තිකා මහත්මියයි. උන් අපේ පුංචි දූ පුතාට මතක් වුණා මේ දෙන්න තමයි ඔලිම්පික් ජයග්‍රහණයන් ලංකාවට ගෙනාපු දක්ෂයෝ. එතකොට පුංචි දූ පුතේ, ඔන්න ඒ ක්‍රීඩික ක්‍රීඩිකාවන් පුංචි කාලේ පාසලේ ලැබපු පන්නරය, පුරුද්ද, හැකියාව නිසා තමයි ඒ වගේ ලෝක ප්‍රසිද්ධ තත්ත්වයට පත් උනේ. එනවන අපේ පුංචි දූ පුතාටත් පුළුවන්. පිටිය ක්‍රීඩා කියලා හඳුන්වන්නේ මොනවද? අපි දන්නවනේ, අපි හෙල්ල විසි කරනවා, කවපෙත්ත විසි කරනවා, යකුලිය විසි කරනවා. අන්න ඒවා පිටිය ක්‍රීඩා. ඊට අමතරව අපේ පුංචි දූ පුතා කල්පනා කරනවා ඇති තවත් ක්‍රීඩා තියෙනව නේද කියලා. ඔව් පුංචි දූ පුතේ, තවත් ක්‍රීඩා ගණනාවක් අපි පාසලේදී, ඒ වගේම එදිනෙදා ජීවිතයේදී කරනවා, දකිනවා. ඒව ගැන මතක් කරගන්නකෝ. අපි බලමු ඒ ක්‍රීඩා මොනවද කියලා. ඔව්, අපේ පුංචි දුව පුතා ගීතයේ රස විඳින අතර කල්පනා කරන්න ඇති අපි තවත් ක්‍රීඩා ගණනාවක් කරනවා. මොනවද? අපි එල්ලි ක්‍රීඩාවේ යෙදෙනවා, බැඩ්මින්ටන් ක්‍රීඩාවේ යෙදෙනවා, වොලිබෝල් ක්‍රීඩාවේ යෙදෙනවා, ක්‍රිකට් පාපන්දු වගේ ක්‍රීඩාවලත් යෙදෙනවා. දැන් මේ ක්‍රීඩා මොනවද? මේ ක්‍රීඩා කණ්ඩායම් ක්‍රීඩා.
මේ කණ්ඩායම් ක්‍රීඩා අතර පුංචි දූපතාට මතකයිනේ වොලිබෝල් ක්‍රීඩාව. වොලිබෝල් ක්‍රීඩාව තමයි අපගේ ජාතික ක්‍රීඩාව. දැන් හොඳට කල්පනා කරලා බලන්න ඕනේ වොලිබෝල් ක්‍රීඩාවේ එක පිලකට කී දෙනෙක් ඉන්නවද? මොන හොයලා බලන්න ඕනේ. ඊළඟට පුංචි දුවේ පුතේ, මේ කණ්ඩායම් හෝ තනි තනිව දෙදෙනෙක් එක්ක කරන ක්‍රීඩා අතර තිබෙනවා ගෘහස්ථ ක්‍රීඩා. ගෘහස්ථ ක්‍රීඩා කියන්නේ ඔන අපේ පුංචි දුව පුතා දැකලා තිනවා ටේබල් ටෙනිස්, ස්කොෂ්, කැරම් අන්නේ වගේ ක්‍රීඩා ගෙයක් වගේ ආවරණය කරපු තැනක තමයි ක්‍රීඩා කරන්නේ. ඒ නිසා අපි කියනවා ඒවට ගෘහස්ථ ක්‍රීඩා කියලා. එතකොට පුංචි දුව පුතේ, මේ ශිෂ්‍යත්ව විභාගයේදී ඔය විවිධ ක්‍රීඩා ඉසව් පිළිබඳව අපෙන් තොරතුරු අහලා තියෙනවා. මොනවද අහලා තියෙන්නේ? ඔන්න එක අවුරුද්දකදී ශිෂ්‍යත්ව විභාගයේදී අහනවා වොලිබෝල් ක්‍රීඩාවේ ඉන්න ක්‍රීඩකයෝ ගණන කීයද කියලා. ඒ වගේම තවත් අවුරුද්දකදී අහනවා දුවන තරඟ ඉසව්වක රූපයක් පෙන්නලා මේ කුමන ඉරියව්වද කියලා. සැරසෙන් වෙන් කියලා තියෙනවනේ, මේ ඉරියව් එකිනෙකට වෙන් කරලා හඳුනා ගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඒ වගේම ක්‍රිකට් ක්‍රීඩාවේ ඉන්න එක වෙලාවක ක්‍රීඩා කරන ක්‍රීඩකීන් ගණන කීයද? පාපන්දු ක්‍රීඩාවේ, එල්ලේ ක්‍රීඩාවේ, මේ වගේ ක්‍රීඩාවල යෙදෙන ක්‍රීඩකීන් ගණන කොපමණද කියලා අහනවා. ඒ විතරක් නෙමේ, ජන ක්‍රීඩා අතරට යෙදෙන ඔලිඳ කෙලිය, චක්ගුඩු පැනීම, වලකජු ගැසීම, මේ වගේ ක්‍රීඩා පිළිබඳවත් අපේ පුංචි දුල පුතාලා දැනගන්න ඕනේ. එතකොට ශිෂ්‍යත්ව විෂය නිර්දේශයේ තුල තිබෙන්නේ අපේ දරුවෝ හොයලා බලන, ඉතාම හොඳ දැනුවත් බවක් ලබන, ක්‍රියාශීලී ක්‍රීඩාවේ නියැලෙන, ඒ තුලින් අත්දැකීම් ලබන දරුවන් පිරිසක්ද කියලා බලන කාරණයක්, ඒ සඳහා හුරු පුරුදු කිරීමක් තමයි මේ පාඩම් මාලාව තුල විෂය නිර්දේශය තුල තියෙන්නේ. නැතුව පන්ති කාමරයකට වෙලා කටපාඩම් කරලා ලියලා අපිට විභාගයේ සමත් වෙන්නට බෑ. එහෙම සමත් වුණත් ඒ තුල නිවැරදි දැනුමක් ලබා ගත්ත වෙන්නේ නැහැ. එහෙනම් උන අද දවසේ මම අපේ පුංචි දුල පුතාට මතක් කරන්නේ අපේ පාසලේ ක්‍රීඩා උත්සවයට අපි පුළුවන් තරම් දායක වෙලා, මහන්සි වෙලා, ගිහිල්ලා, සම්බන්ධ වෙලා ඉවැ නියලිලා අත්දැකීම් ලබන්න කියලා. හොඳයි, එහෙනම් මම නැවතත් අපේ පුංචි දුල පුතාලා හෙට හමු වෙනවා. එතෙක් අපේ පුංචි දුල පුතාට සුබ දවසක්. ශිෂ්‍යත්වය හරි ලේසි. මේ ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වන අපේ පුංචි යාළුවන්ටයි